හරි අපිට තියෙන වීදුරුවේ ඝනත්වය හොයන්න තියෙන වීදුරුවේ වීදුරුවේ ඝනත්වය හොයන්න තියෙන ඕක මේ අහන්න ඔයාලා ග්‍රෑම් නිව්ටන් කරගන්න ඇති එහෙම කරන්න ඕනේ अनुपात ग्राम किलोग्राम न्यूटन तिब्बत अरे मन की अन्नुकिया बार स्कंदे ग्राम हटाई ग्राम गिल्लू ඔවුනේ 36 මම කිව්වේ වීදුරු මුඩියේ ජලය තුල ගිල්ලු වීර පාටාංකයේ 36 ආ ඔව් 36 එහෙනම් 60 අඩු කරන්න ඕනේ 36 60න් 36ක් අඩු කරන්න ඕන නේද 60 කියන්නේ මොකද්ද වාතය එල්ලපුවාම ස්කන්ධය එතකොට 36 කියන්නේ මොකද්ද ද්‍රවය ගිල්ලපුවාම ස්කන්ධය පෙන්වන පාටාංකය එතකොට උඩුකුරු දෙල්පු ගන්නේ කොහමද 60න් 36ක් අඩු කරන්න ඕන එක වැඩි කරන්නේ 1000 අනේ පව් ඔයාලා සෑහෙන ලොට්ටු වෙන්නේද කියලා හිතනවා 60න් 36ක් ගියොත් 24යි හරි එහෙනම් සුරු කරන්න 60 1000න් වැඩි කරන්න වැඩි කිරීම 1000 වැඩිවීම 24 2500යි එහෙනම් මේ වීදුරේ ඝනත්වය කොච්චරද සාමාන්‍ය ඝනත්වය 2500යි මට තව පොඩි වෙලාවක් දෙන්න තව චූටි කොටසක් තියනවා කරන්න එහෙනම් මේ වීදුරුවේ ඝනත්වය කොච්චරද දැන් මම ඔයාලා මේකින් ගන්න ඕනේ මොකද්ද නිව්ටන් වලින් තිබ්බත් කමක් නැහැ කිලෝග්‍රෑම් වලින් තිබ්බත් කමක් නැහැ ග්‍රෑම් වලින් තිබ්බත් කමක් නැහැ ආදේශ කරන්න පුළුවන් හරි ආදේශ කරන්න පුළුවන් ආයමත් සමහර අය මොංගල් ඉදිරියින් ඉන්නේ මේ වාරෝ මේ 60 මොකද්ද වාතය එල්ලපුවාම ස්කන්ධය මේ මොකද්ද උඩුකුරු තෙරපුම ඒ කියන්නේ වාතයේ ස්කන්ධයෙන් බෙදන් අඩු කරන්න ඕන මේ අර ද්‍රවයේ ගිල්ලපුවාම පෙන්නන පාටාංක හරි හරි ලේසි ලියාගමු එහෙනම් සමහර අය ග්‍රෑම් කිලෝග්‍රෑම් කරගෙන ඒක නිව්ටන් කරගෙන වර්චස් කරගෙන නේද ඔව් ඉතින් පොඩි කොටසක් තියෙන එක කරන්න මට අවස්ථාව දෙන්න නැත්නම් අපරාධයක් වෙනවා ලබන සතිය මේක කරන්න යුත් වෙන මඤ්ඤම් මේ කට්ටියට අනුමාත්‍රකාව දාගන්න අනුමාත්‍රකාව දාගන්න ආගේ බිරිස් මූල ධර්මයේ භාවිතයෙන් ද්‍රවයක ඝනත්වයේ සෙවීම ව්‍යුහගත රචනාවලට එනවා අස්සේ නොකියුවයි කියන්න එපා ඒකට රූප සටහනක් ඇඳ ගන්න වෙයි අනිවාර්යයෙන්ම ඒකට තරහක් දාලා තියෙන්නේ මෙතනදී පෙන්වන පාඨාංකය හොඳට බලා ගන්න මෙතන පෙන්වන පාඨාංකය සාමාන්‍ය වාතෙල්ලපුවා මේ ස්කන්ධේ පාඨාංකය W1 මේ ඉන්නේ අපි දාමු ජලය මේන් ජලය මේනි මොකක් හරි නොදන්නා ද්‍රවයක් නොදන්නා මොකද්ද ද්‍රවයක් මෙතන පාඨාංකයේ W2 කියලා ගමු මෙතන පාඨාංකයේ W3 කියලා ගමු වාතයේ ස්කන්ධයේ W1 නැත්නම් වාතයේ දිවන W1 ජලයේ ගිල්ලපුවම පෙන්වන පාඨාංකයේ W2
මේ ද්‍රවයක ගිල්ලපුවාම පෙන්වන පාඨාංගයේ W3 කලින් මාතෘකාවේ මොකද්ද කරේ මෙන්න මේ නුදන්න මේ ස්කන්ධයේ ඝනත්වය හෙව්වා මෙයාගේ ඝනත්වය හෙව්වා මේකෙදි කරන්න යන්නේ මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය හොයන්න යන්නේ මොකද්ද මේ ද්‍රවයේ ඝනත්වය හොයන්න යන්නේ හරි හොඳයි ඕක ලස්සන නැදගමු ලස්සන දාගන්න දාගමු අපි දැන් හොයන්න යන්නේ මේ ද්‍රවයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වය හොයන්න යන්නේ මේ ආකිමිඩිස් මූලධර්මය පාවිච්චි කරලා ආකිමිඩිස් මූලධර්මය පාවිච්චි කරලා ඒක හොයන්න යන්න ඉපං කරා ආකිමිඩිස් මූලධර්මය භාවිතා කරලා අපි හොයන්න යන්නේ නුදන්නා ද්‍රවයක නේද ගණන් හරි මෙන්න මේ ටික ලියා ගන්න වෙනවා අපිට අපිට පුළුවන් මේ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය හොයන්න මේවා නම් සී බුද්ධියෙන් ඉන්න ඕන ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය හරි ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ද්‍රව පරිමාවේ බර ද්‍රව යම් ද්‍රව පරිමාවක බර බෙදීම යම් ද්‍රව පරිමාවක බර බෙදීම මෙන්න මේ පරිමාවටම සමාන මෙන්න මේ ද්‍රව පරිමාවටම සමාන සමාන ජල පරිමාවක බර බල දන්නවා පරිමා සමානයි නම් අදාළ ද්‍රව්‍යයේ බර ජලයේ බරෙන් බෙදුවත් එන්නේ මොන ගණත්වයද සාපේක්ෂ ඝනත්වය දෙන්නගම පරිමා සමානයි පරිමාව සමානයි හරි ඊට පස්සේ ඉතින් මේ යම් ද්‍රව පරිමා කියන්නේ මේ ද්‍රව පරිමාවේ බර ගන්න බැරිද අනේ හොඳට තේරුම් ගන්න මේ ද්‍රව පරිමාවේ බර ගන්න පුළුවන් මේ ස්කන්ධය මගින් විස්ථාපිත ද්‍රව පරිමාව මෙන්න මේ ස්කන්ධයෙන් යම් ද්‍රව පරිමාවක් උස්සනවනේ විස්ථාපණය කරනවනේ ආන් මේ පරිමාවේ බරට ගන්න පුළුවන් එහෙනම් වස්තුව මගින් විස්ථාපිත ද්‍රවයේ බර සම බෙදීම ඒකම සමාන වෙනවා නේද මෙන්න මේ ස්කන්ධය හොඳට තේරුම් ගන්න මේ ස්කන්ධය මේකට ඔබපුවාම යම් ජල පරිමාවක් විස්ථාපණය වෙනවා එහෙනම් වස්තුව මගින් විස්ථාපිත ජල ඊ බර තන ජල පරිමාවේ බර ජල පරිමාවේ බර හරි ඔක ලියා ගන්න ඉක්මන් හරි එනද කමක් නැහැ මේක ලියා ගමු කියලා ඉතින් මේ ද්‍රවය මගින් විස්ථාපිත තරල පරිමාවේ බර අනිවාර්යයෙන්ම සමාන වෙනවා මෙන්න මේ මෙයාගේ වගේ ඇති කරන උඩුකුරු තරපුමට ද්‍රවය මගින් ඇති කරන මොකක්ද උඩුකුරු තරපුම එහෙනම් ද්‍රවය මගින් ඇතිකරන උඩුකුරු තරපුම බෙදන්න ඕන ජලය මගින් විස්ථාපිත තරල පරිමාවේ බර ගන්න පුළුවන් මෙතන මොකද්ද උඩුකුරු තරපුම ජලය මගින් ඇතිකරන උඩුකුරු තරපුම මේ වගන්ති ලියා ගන්න එතකොට ඔයාලට ගද්දිම තේරෙයි මොකද්ද කිව්වේ කියලා. හැබැයි මේ මෙන්න මේ දත්ත වගන්ති තේරෙන්නේ නැත්නම් ඔයාලට කලින් කියලා දුන්නේම මතක නැහැ. කලින් දවස්වල කියලා දුන්නේම මතක නැහැ. ඒකයි ප්‍රශ්නය. මගේ ප්‍රශ්නයක් නෙමෙයි.
ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඔක ලියාගමු කාට හරි මේ මේ දත්තවගන්දි තේරෙන්නේ නැත්නම් කලින් නෝට් එක හිමින් සීරු විවේක වෙලාවක් අරගෙන බලන්න ගාන හදන්න ඉතින් මේක ඔප්පු කරන්න ඕනේ නැහැ දෙන සූත්‍ර දුන්න ගමන් ගාන හදන්න පුළුවන් ඕන අරගෙන ලියාගමු ඔය ටික හරි මේ බලන්න ද්‍රවය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම ද්‍රවය මගින් ඇති කරන මේ උඩුකුරු තෙරපුම ගන්න පුළුවන් මේ රියල් බරෙන් ඒ කියන්නේ මේ වාතයේදී බරෙන් අඩු කරන්න ඕන ද්‍රවයේ බර W1 අඩු කිරීම W3 ඒ වගේම ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම ගන්න කොහොමද W1 අඩු කිරීම W2 දැක්කද ඔන්න උඩුකුරු තෙරපුම ගත්තා හරි එහෙනම් සාපේක්ෂ ඝනත්වය ගන්න දැන් මේක සමහර මම දන්න මේක ගොඩක් අය මේක තේරෙන්නේ AI කලින් නෝට් ටික මතක නැති නිසා කලින් බලපු දේවල් මතක නැති නිසා ඒකත් හොඳ ටච් එකේ හිටපු කොට මේක මාර විදිහට තේරෙනවා හරි එයාලා පස්සේ එක බලන්න හැබැයි දැන් ගන්න හදන්න ඕන කට්ටියට මෙන්න මෙහෙම කරා නම් හරි අපිට මේ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය මෙයාගේ සාපේක්ෂ ඝනත්වය ගන්න පුළුවන් මේ ඔරිජිනල් බරෙන් අඩු කරන්න ඕන ද්‍රවයේදී පෙන්වන පාඨාංකය W1 අඩු කිරීම W3 ඊට පස්සේ එක බෙදන්න ඕන ජලයේදී පෙන්වන ජලයේදී උඩුකුරු තෙරපුමෙන් ඒ කියන්නේ W1 අඩු කිරීම W2 දැක්කද මෙතනින් යන්න මේක නොතේරිච්ච කට්ටිය හැබැයි මේක ඔයාලා කලින් නෝට් ටික තේරුම් අරගෙන බලලා ලියා ගන්න මේ තේරුම් අරගන්න ඕන මොකද මේ භෞතික විද්‍යාවේ තියෙන විශේෂත්වයක් තමයි කලින් ඒව මතක නැත්තම් මේවා තේරෙන්නේ නැතුව යනවා හරි මේව තේරුම් නැති කට්ටිය මම දුන්න පොඩි ට්‍රික්ස් එකක් තමයි මේක මේක පොඩ්ඩක් මතක තියාගන්න ද්‍රවය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම ගන්න පුළුවන් W1 අඩු කිරීම W3 ඒ වගේම ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම ගන්න පුළුවන් W1 අඩු කිරීම W2 හරි උඩ රූප ටික මකනවා එනල් ලියා ගන්න ඕනේ එම නිසා ද්‍රවයේ ඝනත්වය සමානයි මෙන්න මේ සාපේක්ෂ ඝනත්වයට ආපු උත්තරේ සාපේක්ෂ ඝනත්වයට ආපු උත්තරේ වැඩි කරන්න රෝ W ගෙන් ජලයේ ඝනත්වයෙන් වැඩි කරපුවාම අපිට කාට උත්තරය දෙන්නේ කෙලින්ම ඒ ද්‍රවයේ ඝනත්වය හරිනි ගාණක් තියන හදලා ඉවර කරමු අපි පුංචි ගාණක් දෙකක් තියෙන්නේ ඒ හදලා ඉවර කරමු ඔය ලියපු ආගන්ති තේරුම් නැත්නම් කරුණාකරලා පෙර ඉඳන් මේ නෝට් සාපේක්ෂ ඝනත්වය කියන තැනින් නෝට් එක හොඳට බලාගෙන ඉන්න හොඳට බලා ගත්තාම ඔබ තේරෙනවා දැන් මතක නැති බව වලට මෙතන ඉඳන් යන්න පුළුවන් අහහ එහෙනම් පොඩ බබාල වගේ උදාහරණ එක දාලා ලියමු ගානක් දෙන්න යන්නේ ලියමු උදාහරණේ වෙලාව ඕන නම් කියන්න මේක ලියන්න තව වෙලාව ඕන නම් කියන්න ලියන්න උදාහරණයක එක්තරා ස්කන්ධයක් එක්තරා ස්කන්ධයක් වාතයේදී කිරූ විට වාතයේදී කිරූ විට එක්තරා ස්කන්ධයක්
වාතයේදී කිරූ විට न्यूटन देसीयकी न्यूटन देसीयकी ए जलय तुल ए जलय तुल पवतिन विट ये जालय तुल पावती न विट न्यूटन एकसिय पनहक पेन्वनातर न्यूटन एकसिय पनहक पेन्वनातर न्यूटन एकसिय पनहक पेन्वनातर न्यूटन ने कसी पनाहक पेन ना आता रहा ये द्रव्य का गिल्लू विटर ये द्रव्य तुला गिल्लू विटर ये द्रव्य तुला गिल्लू विटर ये द्रव्य तुला गिल्लू विटर ඒ ද්‍රවයක් තුල ගිල්ලූ විට පාඨාංකයේ නිව්ටන් 120ක් විය පාඨාංකය නිව්ටන් 120ක් විය පාඨාංකයේ නිව්ටන් 120ක් විය පාඨාංකයේ නිව්ටන් 120ක් විය රෝමිලක්කන් එක ලෝහයේ sorry ස්කන්ධයේ ඝනත්වය සොයන්න රෝමිලක්කන් එක ස්කන්ධයේ ඝනත්වය සොයන්න ස්කන්ධයේ ඝනත්වය සොයන්න රූල් 6ක් විතර ඇරලා रूल हायक पितर ऐरला द्रवई गणत ऐस्वयन गणत ऐस्वयन द्रवई गणत ऐस्वयन आर काली में गत्तो आने देने के लिए काली मात्र का आवे अदाल ये गाना था देने देने को दे ස්කන්ධය ගන්නත් අහනවනේ හරි ඔය ගාන හදන්න ගත්තාම පිළිවෙලට ඔයාලට මතකයි මුලින්ම වාතය තිබුණා ඊට පස්සේ ජලය පිළිවෙලට තියාගන්න ඒකට ලේසි ද්‍රවය එහෙමයි ලේසි වාතය ජලය ද්‍රවය එතකොට W1 කීයද 200i නිව්ටන් W2 කීයද 150i නිව්ටන් W3 की यद एक सिर्फ साइन न्यूटन और नौ पीली वाले का है भाई ये मार कर गया तो तले वाले हो हरि दें रोमिला का निकल अपेंग हन्नी स्कंदे ये गलत तो ये नहीं द स्कंदे गलत तो है ना सूत्र में का द खालीं खालीं है हुआ W1 बेदी में W1 आडूकीरी में W2 ROW වැඩි කිරීම ROW ඕක නේද ස්කන්ධයේ ඝනත්වය හොයන්නේ කලින් මාතෘකාවේ W1 වාතයේදී ස්කන්ධ බර බෙදන්න ඕන උඩුකුරු තෙරපුමෙන් ඒ කියන්නේ මෙයා අඩු කිරීම මෙයාගෙන් වැඩි කරන්න ඕන ජලයේ ඝනත්වය හරි දාල බලමු W1 200i එතකොට මේක නම් 200 - 150යි ජලයේ ඝනත්වය 1000යි. සුදු කරමු 200 බෙදීම 200න් 150ක් ගියොත් 50යි. 50ට 50 එකයි 100ට 50ව දෙකයි. ලස්සනට ගැඹුවා. 50ට 50ව එකයි 100ට 50ව දෙකයි. ඊට මෙතන 20ක් ඉන්නේ දැන්. දෙවරක් දෙක 4යි. බිංදු තුනක් අගට දාලා කොහොම හරි වර කැමති විදියට සුදු කරගන්න.
හදාගන්න නම් රෝමිලක්කන් එක හරි එහෙනම් ස්කන්ධයේ ඝනත්වය ස්කන්ධයේ ඝනත්වය ඝන මීටරට කිලෝග්‍රෑම් 4000යි ඝන මීටරට කිලෝග්‍රෑම් 4000යි ඝන මීටරට කිලෝග්‍රෑම් 4000යි දෙසියෙන් අඩු කරන්න ඕන 120ක්. එතන දෙසියෙන් අඩු කරන්න ඕන 150ක්. වැඩි කරන්න ඕන 1000ෙන් දෙසියෙන් 120ක් ගියොත් 80යි. දෙසියෙන් 50ක් අඩු කරොත් 50යි. එතකොට 1000යි. शुरू करमु පණහට 50ව එකයි 100ට 50ව දෙකයි කියන 20යි 20 වැඩි කරන්න ඕන 80ෙන් එතකොට එනවා තවරක් 2016යි 1600ක් ඝන මීටර කිලෝග්‍රෑම් කියන උත්තරයක් කි ද්‍රව්‍ය ඝනත්වය ස්කන්ධයේ ඝනත්වය 4000යි ද්‍රව්‍ය ඝනත්වය 1600යි उदाहरण एक अंत इवर करीर अदागमुना අර උඩ හදාගත්තේ දර හදාගන්නව නැත්තම් ගන්න බැරි වෙයි. ඒ පිළිවෙලටම තියෙන්න ඕන. හොර ක්‍රමයක් කොහෙම දුන්නේ හොර ක්‍රමයක්. මුලින්ම වාතය, ජලය, ද්‍රවය. එහෙම දාගන්න. අනිවාර්යෙන් දෙවෙනියට ජලය ඕනමයි. මුලින් වාතය ඕන, ඊට පස්සේ ජලය ඕන, ඊට පස්සේ තිබුණොත් ද්‍රවය. මකන්නද වෙලා ඕන නම් කියන්න. උදාහරණ දෙක ලියන්න උදාහරණ දෙක මම මේ ගන්න බෝඩ් එකේ ලියලා තියෙනවා ඔහොම කියන්නම් දෙවන උදාහරණ ඉක්මනට ලියන්න ලෝහ කුට්ටියක් වාතයේ එල්ලූ විට लोह कुट्टिया वाते लूट लोह कुट्टिया वाते लूट ग्राम सी अक्विय ग्राम सी अक्विय ग्राम सी अक्विय ग्राम सी अक्विय ए जलय तुल गिली पावतिन विट 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 පාඨාංකයේ ග්‍රෑම් 75ක්ද පාඨාංකයේ ග්‍රෑම් 75ක්ද පාඨාංකයේ ග්‍රෑම් 75ක්ද පාඨාංකයේ ග්‍රෑම් 75ක්ද එය ද්‍රවයක් තුල ගිලී පවතින විට එය ද්‍රවයක් තුල ගිලී පවතින විට
ඒ ද්‍රවයක් තුල ගිලී පවතින විට ඒ ද්‍රවයක් තුල ගිලී පවතින විට පාඨාංකය ග්‍රෑම් 80ක් ද විය පාඨාංකය ග්‍රෑම් 80ක් ද විය ග්‍රෑම් 80ක් ද විය රෝමිලක්කන් 1 රෝමිලක්කන් 1 ලෝහයේ ඝනත්වය සොයන්න ලෝහයේ ඝනත්වය සොයන්න ලෝහයේ ඝනත්වය සොයන්න රූල් 6ක් විතර ඇරලා ද්‍රවයේ ඝනත්වය සොයන්න ද්‍රවයේ ඝනත්වය සොයන්න ද්‍රවයේ ඝනත්වය සොයන්න හරි විනාඩි 2ක් 3ක් 4ක් 5ක් දෙන්නට අග්ගාලයක හදන්න එතනින් ඉවර කරනවා අග්ගාල හදන්න කම්මැලි තු හදන්න अत्यावश्य නැවත නැවත බලලා ඒවා ටික අවබෝධ කරගන්න ඕනේ. කොටු වගේ නැද්ද? හරි එහෙනම් හදන්නයි යන්නේ ගාඩ් ඉස්සල්ලාම උඩින්ම දාගන්න වාතය ජලය ද්‍රවය කිය. ඊව දාගන්න නැති පිළිවෙලට දාගන්න ගානක් දුන්නොත් ඒක හරියට තෝරා බේරාගෙන ඔහොම දාගන්න. තියරි කොටස් තේරුම් නැතුවත් හැදුවා කි ලේසියෙම් ලේසියෙන්ම හදන්න පුළුවන්. හොඳයි. වාතයේදී ගිලපුවාම ග්‍රෑම් 100යි. ජලය තුල ගිලපුවාම පෙන්වන පාඨාංකයේ ග්‍රෑම් 80යි. නෙමෙයි 75යි නේ. ඔව් 75යි. ද්‍රවයක් තුල ගිලපුවාම ග්‍රෑම් 80යි. පෙන්වන පාඨාංකය. හරි. ආදේශ කරමු. දැන් මේ හොයන්නේ අර වාතයේදී ඒ එල්ලපේ ලෝහ කැලේ ඝනත්වය අහන්නේ. එහෙනම් මේක ආදේශ කරගිනේ W1 CI
W one रीना W two क्या सीए रीना है तब पाहा दाहिंग नडी कराने ओर सीए रीना सीए है तब पाहा कटु करत विसी पाहा रे विसी पाहा रे एकाई सीए टा विसी पाहा एवा हाथर राइट ये ना हाथली है दाहिंग सीए नडी करो हार दा हाई ये दा हार दा हाई सर मैं ग्राम वाली ने दुनिया ओ ग्राम वाली दुनिया वो कहाँ दाउल दम मैं बालान लोगों वो का ग्राम दी दुन्नत न्यूटन दुन्नत किलोग्राम दुन्नत वाला तेरे इन्हों ना महीम दिया और ना सी या ग्राम नहीं और ना ग्राम एक दाने के एक दाग है ना हम निकाल दें हम ही करें हाँ ये लगा ना फिर द्रव्य का नत्ते हाँ ना द्रव्य का नत्ते हो यानी सीए गाड़ू कराने वाला सुवक ये वाले में सीए गाड़ू कराने वाले हत्ता पाहक मैं सूत्र डालूँ रेडी कराने वाला दाहिं सीएन आसुवा कट करो त्रिशाई सीएन हत्तपाहा कट करो त्रिशिपाहाई एक दाहिं रेडी कराने वाला विशिपाहा विशिपाहे वेकाई सीएन विशिपाहे वा हाथराई एक ना हाथली है रेडी कराने वाला विशिंग ना हाथरवाला देखा था आटा सी या किन एन अंद्रवेय करते किये थे उन्े हरिद मंगर खाली मित्र वगांति पुरोगण वगांतिया विधिया तेरू गण वाला खाली नोट के दिए ने मटी का पोड़ा इमें होता था ना बालांडो ओड़ा ओके स्क्रीनशॉट टैग गहागंड लिया करते नहीं थिया है ओके स्क्रीनशॉट टैग गहागंड लिया करते नहीं थिया है वही लेसी का आनंद ना वही गानंद देखा लेसी का आनंद देखा अपना निम्यात्रम आमारू गानंद देखा लेसी एंग हादरे है ठीक किया ला दूँगा हरी ओके आमारू ताव इन्हें अगर तीरी टीका मत आए क्या ने अरे स्क्रीनशॉट टैग ढाका ने दिखा ली तेरा माँ मुदाई ऐहे नाम अभी अरे आंतर विद्यावे तावा एक कोटा साथ बेराया रूम कोटा साथ ही बेरा करा अरे तावा ही बेरा नहीं तावा पटांग का तभी तेरा आई अरे तावा ही बेरा नहीं भाई बिन्ने पाम आरुन है मेरे बात तमारु है मेरे गाना खाते जे कामारु दुबारा අද දෙයක් කියලා දුන්නා තාම මට මතකයි මට තේරුණා ලබන සතියේ කම බලන්නේ කොහොමත් බලන්නේ ඊට පස්සේ තේරෙන්නේ නැහැ මේ ලෝදයක් ඕකනේ ඒ නිසා ඒ තියෙන ටික බලලා පොද බබාලා වගේ නෝට් එක සම්පූර්ණ කරගන්න එක තමයි කරන්න දෙන හොඳම වැඩේ එහෙනම් ඒ වගේම මතක තියාගන්න ඔයාලට ඔයාලගේ SFT වල තියෙන අමාරුම පාඩම් වලින් තවත් එකක් තමයි මේ තරල යාන්ත්‍ර විද්‍යාව කියන්නේ
අමාරු කියලා කියන්නේ අමාරු කියන වචනට වඩා සංකීර්ණ කියලා ගමු. එතකොට තියරි ටිකක් සංකීර්ණයි ගැටලු ගොඩක් විසඳන්න ඕන නේ භ්‍රමණ චලිතය තරම් සංකීර්ණ නැතත් භ්‍රමණ චලිතයත් එච්චර සංකීර්ණ නෑ ඉතින්. ඒ වගේ තමයි මේකත් ආය මහලු අමාරු පාඩම් ගොඩක් නෑ. මේකෙන් පස්සෙ නම් අමාරුව ඇත්තෙම නෑ. හරි? ඒ කියන්නේ මේ පාඩමේව උට්ටක් සංකීර්ණ වුණාට එහෙම අමාරු භෞතික විද්‍යා පාඩම් නෑ ලොකුවටම. හරි? හොඳයි. එහෙනම් අපි එහෙනම් ඊළඟ දවසේ හමු වෙමු. හොඳ කොටසක් සම්පූර්ණ කරගත්තා. නෝට් එක පිළිවෙලට ලස්සන තියාගන්න. අපි එහෙනම් ඊළඟ දවසේ හමු වෙමු. ක්ලාස් ගැන තමන්ගේ නොදන්න යාළුවෝ ඉන්නම් එයාලට කියලා එයාලව සම්බන්ධ කරගන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්.